සෑමට මගේ කරන්නේ මධ්‍යම ප්‍රතිපදායවත් මැදුම් පිළිවෙත. එය විවාහ ජීවිතයත් පොදුයි. ජීවිතය පිළිබඳව කතා කරනකොට මිනිසත් බව ලැබූ අපි දැන් විවිධ භූමිකා ඔස්සේ ජීවිතයෙන් ගත කරමින් ඉන්නවා. මේ ජීවිතයේ සැපමින්ම දුකත් අත්දැක දෙනවා. මෙසේ වෙන්නේ ඇයි? අපට මේ ජීවිතය ලැබෙන කොහොමද? අප මෙහි පැමිණ සිටින්නේ කොයි සිටද? ඒ කෙසේද? සාමාන්‍ය සිතක මෙවැනි ගැටලු ඇතිවීම වැළක්වන්න නොහැකි. අප නිතරම පුරුදු වෙලා සිටින්නේ අපට පෙනෙන මතුපිට අරුතින් ජීවිතය වටහා ගැනීමටයි. ඒත් මේ සියල්ල පිටපස විශාල පසුබිමක් තිබෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ 550 ශ්‍රාතකයක් ගැන අපහසුව තිබෙනවා. පින්වත් මිතුරනි, ඔබ දන්නවා ද අප හැම කෙනෙකුගේම ජීවිතයේ ජාතක කතාවක් තිබෙන බව. ඒ දේව පාරමී පුරාගෙන නිර්මාණ නඩුවේ අප සතුන් ප්‍රේතයන් මිසරි අවස්ථාවක් තිබෙනවා. එන්නේ සියල්ල පසුකට අප දැන් මේ දීර්ඝ සසර ගමනට තවත් කතාවක් කරමින් සිටිනවා. ඇත්තටම මේකත් ජාතක කතාවක්. කෙසේ හෝ මෙසේ මිනිස් ජීවිතයක් ලද අපට ඇතැම් විට අනපේක්ෂිත ගැටලු සහගත තත්ත්වයට මුහුණ පෑමට සිදුවනවා. ඒ වගේම අප නොසිතූ විරු සැප සම්පත් අපට හිමිව ලැබෙනවා. වගේම හිමිව අහිමි වෙන්නත් පුළුවන්. මේ ලද ජීවිතයේ අවබෝධය අපට ලැබෙන්නේ ලෝකය අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ නමකින් පමණයි. සැබවින්ම සද්දව ලැබූ අපට පැහැදිලි ලක්ෂයක් තිබිය යුතුයි. ශ්‍රද්ධාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පුද්ගලික වෙත පවතින පැහැදීම. සරල උදාහරණයක් ලෙස දැන් අපට යම් කෙනෙක් අලුත් වගාවක් හඳුන්වා දෙනවා. මේ පුද්ගලයායි අපට ලැබෙන ප්‍රතිලාභ වගාව ආරක්ෂා කරගන්න ආකාරය සතුන් පලවාහරණ හැටිය අපේ වශයෙන් සියලු කරුණු වදහා දුන් විට අපේ අවබෝධයෙන් උදා කිරීම කරගෙනවා නොවේද? මේ අවබෝධය සහ පැහැදීම ඉතාමදව වර්තමාන මිනිස් අගුණ දහම් හැරන් සියල්ලම පරිපාලනය කිරීමට පෙළඹිලා තිබෙනවා. එන සීක්‍රෙන් පරිහානියට පත්වෙමින් යන බව නම් ප්‍රසේවනායි. සෑමට මගේ කරන්නේ මධ්‍යම ප්‍රතිපදායවත් මැදුම් පිළිවෙත. එය විවාහ ජීවිතයත් පොදුයි. ජීවිතය පිළිබඳව කතා කරනකොට මිනිසත් බව ලැබූ අපි දැන් විවිධ භූමිකා ඔස්සේ ජීවිතයෙන් ගත කරමින් ඉන්නවා. මේ ජීවිතයේ සැපමින්ම දුකත් අත්දැක දෙනවා. මෙසේ වෙන්නේ ඇයි? අපට මේ ජීවිතය ලැබෙන කොහොමද? අප මෙහි පැමිණ සිටින්නේ කොයි සිටද? ඒ කෙසේද? සාමාන්‍ය සිතක මෙවැනි ගැටලු ඇතිවීම වැළක්වන්න නොහැකි. අප නිතරම පුරුදු වෙලා සිටින්නේ අපට පෙනෙන මතුපිට අරුතින් ජීවිතය වටහා ගැනීමටයි. ඒත් මේ සියල්ල පිටපස විශාල පසුබිමක් තිබෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ 550 ශ්‍රාතකයක් ගැන අපහසුව තිබෙනවා. පින්වත් මිතුරනි, ඔබ දන්නවා ද අප හැම කෙනෙකුගේම ජීවිතයේ ජාතක කතාවක් තිබෙන බව. ඒ දේව පාරමී පුරාගෙන නිර්මාණ නඩුවේ අප සතුන් ප්‍රේතයන් මිසරි අවස්ථාවක් තිබෙනවා. එන්නේ සියල්ල පසුකට අප දැන් මේ දීර්ඝ සසර ගමනට තවත් කතාවක් කරමින් සිටිනවා. ඇත්තටම මේකත් ජාතක කතාවක්. කෙසේ හෝ මෙසේ මිනිස් ජීවිතයක් ලද අපට ඇතැම් විට අනපේක්ෂිත ගැටලු සහගත තත්ත්වයට මුහුණ පෑමට සිදුවනවා. ඒ වගේම අප නොසිතූ විරු සැප සම්පත් අපට හිමිව ලැබෙනවා. වගේම හිමිව